ඔයාල හැමෝම සාදරයෙන් පිළිගන්නවා අදත් IT partner වෙලින් එන තවත් එක වීඩියෝ එකකට. ඉතින් අද මම කතා කරන්න යන්නේ අපේ කම්පියුටර් එකේ අපි සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරද්දී අපිට සල්ලි ගෙවලා අරගෙන පාවිච්චි කරන්න තියෙන සොෆ්ට්වෙයාර්ස් සල්ලි ගෙවන්නේ නැතුව අරගෙන පාවිච්චි කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන. ඉතින් ඒ කියන්නේ crack software download කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන තමයි අද වීඩියෝ එකේ මම කතා කරන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඇති ඉන්ටර්නෙට් එකෙන් අපිට ඕන තරම් crack software download කරන්න පුළුවන් වෙබ්සයිට් මේ විදිහ හොයා ගන්න පුළුවන්. එනවාට මේ වෙබ්සයිට් එක ගැන මම වීඩියෝ එකක් ගන්න ප්‍රධානම හේතු දෙකක් තියෙනවා. ඉතින් මෙතනදී පළවෙනි හේතුව තමයි මේ වෙබ්සයිට් එක හරහා අපි යම්කිසි software එක setup එකක් download කරොත් ඒ setup එක download කරලා ඒක install කරලා ඒ software එක crack කරන්න තැනට වෙනකන් එයාලා අපිට වීඩියෝ එකක් ලබා දෙනවා. ඒ කියන්නේ මේ වීඩියෝ එක බලලා අපිට පුළුවන් මේ වැඩ කටයුතු ටික ලේසියෙන්ම කරගන්න. ඉතින් ඒ කියන්නේ ඔයාලා තැන තැන ගිහිල්ලා අපව හොයන්න ඕනේ මේ crack කරන්නේ කොහොමද. එයාලා මේ වීඩියෝ එක ලබා දෙනවා අපිට ඒක ඔන්ලයින් බලන්නත් පුළුවන් එහෙම නැත්නම් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නත් පුළුවන්. ඉතින් අන්න ඒක තමයි ප්‍රධානම හේතුව වෙන්නේ මේ වීඩියෝ එක මම අරගෙන එන්න. ඉතින් ඒ වගේම දෙවනි හේතුව තමයි මේ වෙබ්සයිට් එක හරහා ඩවුන්ලෝඩ් කරපු සොෆ්ට්වෙයාර්ස් කිහිපයක්ම මමත් මගේ කම්පියුටර් එකේ පාවිච්චි කරනවා. ඉතින් මම දැනුවත්ව මට මේ සොෆ්ට්වෙයාර් හරහා කිසිම ප්‍රශ්නයක් මේ විදිහට ඇවිල්ලා නැහැ. ඉතින් කොහොම වුණත් එහෙමයි කියලා මට ඔයාලට මේකෙන් කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ කියලා කියන්න බෑ. ඉතින් ඔයාලා දැනගන්න ඕනේ මේ වෙබ්සයිට් එක හරහා crack කරපු සොෆ්ට්වෙයාර් ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරනවා නම් එතනදී ඔයාට සම්පූර්ණ වගකීම බාර ගන්න නම් මට ඒකේ වගකීම ගන්න බෑ ඇත්තටම. මොකද crack software පාවිච්චි කරනවා කියන එකම යම් මට්ටමක පොඩි risk එකක් තියෙනවා අනිවාර්යයෙන්ම. එහෙම නැති වෙන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් ඔයාලා එක එක තැන් වලින් crack software ඩවුන්ලෝඩ් කරනවට වැඩිය මේ වෙබ්සයිට් එක හරහා ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි කියලා මම හිතනවා. මොකද එක එක තැන් වලින් වගේ නෙමෙයි මේ වෙබ්සයිට් එක හරහා මම ගත්ත software වලින් මට නම් දැන්ට කිසිම ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. ඉතින් කොහොම වුණත් මේ වෙබ්සයිට් එක ගොඩක්ම හොඳ වෙබ්සයිට් එකක්. ඉතින් අපි මේ වෙබ්සයිට් එක ගැන කතා කරමු. ඉතින් මේ වෙබ්සයිට් එකේ නම තමයි Get into PC කියන්නේ. ඉතින් වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකද මේ වෙබ්සයිට් එක කියලා. ඊට කලින් අනිවාර්යයෙන්ම අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් මේක වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම share කරන්න. ඒ වගේම වීඩියෝ හොඳයි කියලා දෙනු like කරන්න. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි මේ වීඩියෝ එකට ඉතින් මුලින්ම ඔයාලා කරන්න ඕනේ ඔයාගේ PC එකේ තියෙන බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. බ්‍රවුසර් එකක් ඕපන් කරලා ඒක සර්ච් කරන්න Get into PC කියලා. ඉතින් එහෙම සර්ච් කරාට පස්සේ ඔයාලට මෙතන උඩින්ම රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. Get into PC download free your desired app කියලා. ඉතින් ඔයාලා මෙන්න මේක ක්ලික් කරන්න. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විතර Get into PC website එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයාලට දකුණු පැත්තේ ටිකක් උඩට වෙන්න බලා ගන්න පුළුවන් search bar එකක් තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේකේ ඔයාලට අවශ්‍ය කරන software එකේ නම search කරගන්න. ඉතින් උදාහරණයක් විදිහට මම Premiere Pro 2019 කියලා මෙතන search කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන තියෙන go කියන එක හරි එහෙම නැත්නම් ඔයාගේ keyboard එකේ enter button එක හරි press කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයා search කරපු එකට අදාළ result බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී උඩින්ම ඇවිල්ලා දෙන Adobe Premiere Pro CC 2019 ෆ්‍රී ඩවුන්ලෝඩ් කියලා. ඉතින් මෙතන ඉදිරියට පල්ලෙහා තව රිසල්ට් එකක් තියෙනවා. ඒක Mac වලට ඩවුන්ලෝඩ් කරන එක. ඉතින් මෙතනදී ඔයා හරියට බලලා ඔයාට අවශ්‍ය කරන එක තෝරගන්න. ඉතින් මෙතනදී මම මෙතන උඩම තියෙන එක තමයි තෝරගන්නේ. ඉතින් ඒක තෝරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන ටිකක් පල්ලෙහාට යනකොට අපිට මෙන්න මේ software එකේ interface එක ඒ වගේම මේකේ features ගැනීම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් තව ටිකක් පල්ලට යද්දි මේකේ තියෙන අපිට system requirements. ඒ කියන්නේ අපි මේ search කරලා අරගත්ත software එකට අවශ්‍ය කරන system requirements අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තව ටිකක් පල්ලට යද්දි ඔයාලට බලා ගන්න පුළුවන් Adobe Premiere Pro CC 2019 free download කියලා. ඒකට පල්ලෙහා තියෙනවා මෙන්න මේ විදිහට රතු පාට අකුරින් before installing software you must watch this installation guide video කියලා. ඉතින් ඊට පල්ලෙහා තියෙනවා තද නිල් පාට බටන් එකක් how to install this software කියලා. ඉතින් මෙතනදී මෙන්න මේක ක්ලික් කරාට පස්සේ අපිට මෙන්න මේ software එක install කරන්න වීඩියෝ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලලා අපිට හරියටම මේ software එක අපේ computer එකට install කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී මෙන්න මේ බටන් එක ක්ලික් කරලා ඔයාලට පෙන්වන්න. ඊට පස්සේ අලුත් ටැබ් එකක් මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. ඊට පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් download video guide කියලා නිල් පාට බටන් එකක් තියෙනවා. ඒක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝ එක download කරගන්න. එහෙම නැත්නම් මෙතන පල්ලෙහා වීඩියෝ එක තියෙනවා. ඒක ඔයාලට online බලන්න උනත් පුළුවන්. ඉතින් මම මෙතන මේක බලන්න යන්නේ නැහැ. මම මේ ටැබ් එක close කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තව පල්ලෙහා තියෙනවා download 64 bit
විදිහට බටන් එක ඉතින් ලාන පාට බටන් එක ඉතින් මෙන්න මේකෙන් තමයි අපි සෙටප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ඒ කියන්නේ අපි සර්ච් කරලා අරගත්ත software එකට අදාළ සෙටප් එක මෙන්න මේ බටන් එක අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඉතින් ඒ වගේම මෙතන පල්ලෙහා තියෙනවා රතු පාටින් password කියලා 1 2 3 කියලා ඉතින් මෙන්න මේ ඩවුන්ලෝඩ් බටන් එකෙන් අපේ PC එකට ඩවුන්ලෝඩ් වෙන්නේ zip file එකක් ඉතින් ඒක extract කරලා තමයි අපි සෙටප් එක ගන්න ඕනේ එතකොට password එකක් ඉල්ලනවා එතනදී මෙන්න මේ 1 2 3 කියන එක ගහලා අපිට ඒක unlock කරගන්න පුළුවන් ලේසියෙන්ම ඉතින් දැන් මම ඔයාලට මෙන්න මේ ඩවුන්ලෝඩ් බටන් එක press කරලා පෙන්නන්න ඉතින් ඊට පස්සේ තව tab එකක් මෙන්න මේ විදිහට open වෙලා මෙන්න මේදී පොඩි process එකක් යනවා අපිට බලා ගන්න පුළුවන් ඊට ටික වෙලාවකට පස්සේ අපිට අවශ්‍ය කරන software එක අපේ computer එක ලේසියෙන්ම download වෙනවා අපිට බලා ගන්න පුළුවන් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් වම් පැත්තේ පල්ලෙහා මෙන්න මේ විදිහට අපේ software එක download වෙනවා ඉතින් මම මෙතනින් මේක download කරන්න යන්නේ නැහැ මම මේක cancel කරගන්නවා ඉතින් ඔයාලට මේ software එක install කරන්න තේරෙන්නේ නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා ලේසියෙන්ම මේක install කරගන්න ඉතින් ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් එක හරහා ඔයාලට අවශ්‍ය කරන ඕනම software එකක් search කරලා අරගෙන download කරලා පාවිච්චි කරන්න ඉතින් කොහොම වුණත් මම වීඩියෝ එකේ මුලින් කිව්වා වගේ මේ හරහා ඔයාලගේ computer එකට ප්‍රශ්නයක් වුණොත් ඒකේ වගකීම මට බාර ගන්න බැහැ ඉතින් ඒක ඔයා තීරණය කරන්න ඔයා crack softwares පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම පොඩි risk එකක් තියෙනවා ඉතින් කොහොම වුණත් යම් මට්ටමක ආරක්ෂාවක් තියෙනවා කියලා හිතුණු නිසා තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ මොකද මේ වෙබ්සයිට් එක හරහා මට නම් කිසිම ප්‍රශ්නයක් මම දැනුවත් වෙ මට ඇවිල්ලා නැහැ දැනට ඉතින් කොහොම වුණත් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න ඒ වගේම ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් පල්ලෙහා තියෙන comment section එකෙන් ඒවත් comment කරන්න ඒ වගේම තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මේ වගේ videos දෙකටම බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම notification bell icon එකත් all කරගන්න ඉතින් ඔයාලා හැමෝටම thank you video බලුවට